මේ ජනාධිපතිතුමා කාටත් එක එකේ වදීලා වරප්‍රදාන වරදාන දීලා දෙන්නෙත් නෑ. මේ ජනාධිපතිතුමා කාටත් එන්න කියලා කිව්වෙත් නෑ. මේ කතා කරන මටත් එතුමා එන්න කියලා කිව්වේ නෑ. මම තමයි එතුමා ළඟට ගිහින්. අනිත් අයටත් එතුමා එන්න කියලා කිව්වේ නෑ. ඕන්නම් ඒගොල්ලන්ට යන්න පුළුවන්, ඕන්නම් ඉන්න පුළුවන්. හැබැයි දැන් ඕගොල්ලෝ මගෙන් අහන විදියට 18 දෙනා හරි අනිත් අය හරි එහෙම යන සූදානමක් නෑ ඒක. මම ඉතමත් වගකීමක් කියන්නේ. දැන් මෙහෙමයි දේශපාලන තීන්දුවක් ගන්න ඕනම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීට අයිතියක් තියෙනවා. හැබැයි මම හිතන්නේ ජනාධිපතිතුමත් එක්ක එකතු වෙච්ච මන්ත්‍රීවරු එතුමා ප්‍රතික්ෂේප කරලා යන්නේ නැහැ. මතක තියාගන්න මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී අපිට නිදාසෙ වැඩ කරන්න දෙන ජනාධිපති කෙනෙක් අපිට ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ එතුමා දාලයන් තරම් දේශපාලන ප්‍රශ්නයක් තියෙන පුළුවන් කමක් නැහැ. 7 දිනක් යනවා, 14 දිනක් යනවා, 15 දිනක් යනවා කියලා සාකච්ඡා තියෙනවා, කතා කරනවා, යන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි හිතමු ගියයි කියලා. ගියොත් මොකද්ද වෙන්නේ? ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරු කණ්ඩායම මේ ආණ්ඩුවත් සමග මේ විදියට මිදීවි. ආණ්ඩුව මේ විදියටම 2021 වෙනකන් ගමන් කරાવી 2020 වෙනකන්. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ තනියෙන් ආණ්ඩුවක් හදાવી. එතකොට ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට නෙවෙයි දහානිය වෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන එකේ සිහිනේ නෙවෙයිද තවදුරටත් දුරට යන්නේ. මේ රට ගොඩනගන්න කැමතිනම්, මේ රටට ආදරයක් තියෙනවා නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරයක් තියෙනවා නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න උවමනාවක් තියෙනවා නම්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක එකතු වෙලා ඒකාර්යභාරය කරනවා මිසක් වෙන මාර්ගවල ගිහිල්ලා වෙන විකල්පයකට නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව මේ වෙලාවේදී කියන්න කැමතියි. පවතින ආණ්ඩුව පවත්වාගෙන යෑමේ හැකියාව තියෙන්නේ අවශ්‍ය නව ආණ්ඩුවක් හැදීමේ හැකියාව තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාට පමණක් කියන එක හොඳින් අවධාරණය කරගන්න කියලා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඇඟේ හයියට තීන්දු తీරන අරගෙන, ඒ වගේම 200ක් 300ක් එකතු වෙලා ජය වේවා කියන දිහා බල්ලා තීන්දු తీරන අරගෙන දේශපාලනික වශයෙන් ඉදිරි ගමනක් යන්න බෑ. ඊට වඩා බුද්ධිමත් දේශපාලන මනසකින් තීන්දු తీරන ගන්න කියලා අපි ගෞරවයෙන් ඒ අයගෙන් ඉල්ලා සිටිනවා.